දැන් මේ මුදල් සංචිත ලේසි නෑ. රජයේ ණය ගෙවන්න තියෙනවා. මේ අවුරුදු ගාණක් වහලා තියෙදි මේක නිකන් වක්කඩ ඇරිය වගේ අරින්න බෑ. මේකට ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඉතින් ඒක රජය කරන්න ඕනේ. ඉතින් වාහන ගෙන්වීමේදී තින පාවිච්චි කරපු වාහන ආනයන කරන පිරිසක් සහ අලුත් වාහන ආනයන කරන. ඒතකොට තීරණය කරන්න රජය මුදල් ගෙන්න ඕනේ වාහන. අපි කොච්චර ප්‍රමාණයකද ගෙන්නේ? කාටද ඒක දෙන්නේ? අපිට විතරක් නෙමෙයි හැම ශ්‍රේෂ්ඨියම මේ කඩාවැටිය ව්‍යාපාර නග්නීදීමේදී ඒ ශ්‍රේෂ්ඨියට යම්කිසි ප්‍රමුඛත්වයක් දෙන්න ඕනේ. ඒ වගේම රජය දැනගන්න ඕනේ වෙළඳ අධිකාරියක් ඇතිවීම වලක්කින් පමණයි. මේ දුන්න කොළ එළියත් එක්ක රජය දැන් ඉදිරියේදී වාහන ගෙන්නන්න ක්‍රමවේදයකට එනවා නම් ඒකට ඉස්සලාම වැඩපිළිවෙලක් හදන්න ඕනේ කෙටි කාලින හා දීර්ඝ කාලින. ඒකට දැන් ලෑස්ති වෙන්න ඕනේ. මේක කිසිම ලෑස්තියක් නැහැ. ආර්ථිකයේ කඩන් වැටල උඩට ඇදී හැම ශේෂ්ඨයක්ම පටන් ගන්න ඕනේ. අපි අවුරුදු ගණක් අපි කියපු දේවල් අහන්න නැති නිසා මෙච්චර විදේශ මුදල් ප්‍රමාණය නාස්ති කරගත්තා. මේ ලෝකේ දිනු රටවලුත් අවුරුදු 10ක් දක්වා පරණ වාහන ගියේදී පඬිත මිනිස්සු කතා කරනවා අලුත් වාහන ගේන්න ඕනේ පරණ වාහන ගෙනව රටට හානියක් ලැබ බොරු. ඉල්ලුම සැපියුන් සරලන් විසේ වැඩිම මිනිස්සු ගන්නේ පාවිච්චි කරනවා. ලෝකෙත් එහෙමයි. මොකද මේ මුදල් අමාත්‍යංශ ඉන්නේ කිසිම ප්‍රායෝගික දැනුමක් නැති ඒ ඔක්කොම එකතු වෙලා මේ සංගම් අපි වහන යන ඔක්කොම එකතු වෙලා ප්‍රතිපත්තියකට එන්න ඕනේ. අපි කැමති නෑ අවුරුදු 4ක් බැට කාලා තවත් ඉදිරියේදී මේක ඇරලා ආයේ මාස ගානකින් බැට කාලා මේක නවත්තනවට. මේකට ප්‍රතිපත්තියක් නැහැ. අපි ඒකයි කියන්නේ. හරිදි හරි ක්‍රමයක් හදන්න.